හැමෝම සාදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ අපි අහලා හොරු පුරුදු කවි කිහිපයක අපි හීනෙන්වත් නොහිතපු තේරුම් කීපයක් ගැන. හැබැයි මුලින්ම මතක් කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මිසක් කමෙන්ට් කරන්න යන්න එපා. මොකද මේ වීඩියෝ එක මැදදි ඔබ වීඩියෝ එක බලන එක නතර කරලා කමෙන්ට් කරන්න ගියොත් සම්පූර්ණ වැරදි අදහසක් තමයි ඔබ අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ කාරණයක් මතක් කරගෙන අපි බලමු පළවෙනි කවිය මොකක්ද කියලා. රෝසමලේ නටුවේ කටු වනබඹරෝ ඔහොම හිටු ආනන්ද රාජකරුණා ශූරීන් ලියපු ලස්සන කවියක් මේක. ළමා ගීතයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. පුංචි කාලේදී අපි මේ ගීතය ගායනා කරනවා. හැබැයි ගැඹුරින් කල්පනා කරලා බැලුවාම අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. රෝසමලේ නටුවේ කටු වනබඹරෝ ඔහොම හිටු මේ ගීතයෙන් කියවෙන්නේ ප්‍රේම සම්බන්ධයක් ගැන. මේ ප්‍රේම සම්බන්ධය කුලවත් තරුණයෙක් සහ කුලයෙන් හීන, එමත් නැත්නම් මේ තරුණයාට නුසුදුසු තරුණියක අතර ඇතිවෙච්ච සම්බන්ධතාවයක්. මේ නුසුදුසු කියලා කියන්නේ සමාජ සම්මතයට අනුව නුසුදුසු තරුණියක හා බැඳිච්ච සම්බන්ධතාවක්. මොකද්ද? ඇයි එහෙම කියන්නේ? අපි බලමු. රෝසමලේ නටුවේ කටු. රෝසමල ලස්සනයි, බොහොම අලංකාරයි, මේ තරුණිය හරි ලස්සනයි. හැබැයි නටුවේ කටු, ඒ කියන්නේ ඇයගේ මුල යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඇයගේ පෙළපතේ, එහෙම නැත්නම් දෙමව්පියන්ගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. වනබඹරෝ ඔහොම හිටු, වනබඹරා, එහෙම නැත්නම් බඹරගෙන් අපි සංකේතවත් කරන්නේ තරුණයෙක්ව, නාඹරවියේ පසුවන තරුණයෙක්. ඉතින් මේ තරුණයාට කියන ඕක කරන්න එපා, ඔහොම හිටු. එතකොට මේ තරුණයා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. නටුව නොවේ මල සිඹිමි, මම ළමයෝ පැණි උරමි. නටුව නෙමේ, පෙළපත නෙවෙයි, මට පෙළපතෙන් වැඩක් නැහැ. මේ තරුණියට තමයි මම ආදරය කරන්නේ. මම ළමයෝ පැණි උරමි, මම මේ ආදරේ මිහිර විඳිනවා කියන එක තමයි එතනින් කියන්නේ. රන්වන් පාටයි සමනලයා රෝසමලේ පැණි බීලා ගියා. ආයෙත් ඒවිද ඒ සමනලයා මල්වල පැණි බොන්ටා. ඔන්න ඕක තමයි දෙවෙනි කවිය. මෙතනින් කියවෙන්නේ අපි පරණ ගම්මානවලට ගියහම ඒ කාලයේදී ගම්මානවලට එනවා සිදාදියේ ඉඳලා තරුණයෝ විවිධාකාරයේ රැකියාවන් වලට, සමහර විට රජයේ වෙන විවිධ පත්වීම් ලබාගෙන එනවා, විවිධ කටයුතු වලට එනවා. එතකොට මේ තරුණයන් මේ ගමේ ඉන්න යවුන් නාඹර ගැටිසියන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්ව ගන්නවා. රන්වන් පාටයි සමනලයා. සමනලයා කියන එකෙන් අර්ථවත් වෙන්නේ බොහොම සෙල්ලක්කාර තරුණයෙක්ව. එතකොට රන්වන් පාටයි කියලා කියන්නේ හරිම ලස්සනයි, හරිම කඩවසම් තරුණේ. රෝසමලේ පැණි බීලා ගියා. රෝසමල කියලා කියන්නේ මේ ගමේ හිටපු ලස්සනම යුවතිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්ත. අපි දන්නා එක එතනින් එහාට දුරදිග ගියාද කියලා. පැණි බීලා ගියා. එයා එයාගේ වැඩේ ඉවර කරගෙන එයා යන්න ගියා. ඒ කියන්නේ එයාගේ පත්වීම ඉවර වෙලා මොනවා හෝ හේතුවක් නිසා ඔහු ආපහු යන්න ගියා. ආයෙත් ඒවිද ඒ සමනලයා මල්වල පැණි බොන්ටා. ඒ කියන්නේ ආපහු සැරයක් මේ ගම්මානයේ ඉන්න ලස්සන තරුණියන්ව අසරණ කරන්න මේ සමනලයා ආපහු පාරක් එයිද කියන කාරණේ තමයි මෙතනින් කියන්නේ. මහ පුදුමෙකි මලෙක මලෙකි, නැහැ එහි සකි සමනලයකි. කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ මල්බස්වල තමයි මේක අඩංගු වෙන්නේ. අපිට හිතෙනවා මේ මලක් උඩ බහලා හිටපු සමනලයෙක් ගැන තමයි මේ කියන්නේ කියලා. ටිකක් ගැඹුරට හිතලා බැලුවොත් මහා පුදුමෙකි මලෙක මලෙකි, මලක් කියන එකෙන් අපි සංකේතවත් කරන්නේ සාමාන්‍යයෙන් තරුණියක්ව. අපිට තරුණයෙක් සහ තරුණියක් අත්වල පටලගෙන තොඳුල් වෙවි යනවනම් ඒක පුදුමයක් නෙවෙයි. හැබැයි තරුණියන් දෙන්නෙක් එහෙම යනවනම් අන්න පුදුමයක්. මහා පුදුමෙකි මලෙක මලෙකි. එතකොට තවත් කෙනෙක් කියනවා නැහැ එහි සකි සමනලයකි. සමනලයෙක් කියන්නේ කවුද? සමනලයා කියන එකට විවිධාකාරයේ අර්ථ මේ වෙනකොට සමාජයේ තියෙනවා. සමහර විට මයිකල් ජැක්සන් වගේ තරුණෙක්, ඒ කියන්නේ තරුණියකට සමාන රූපකායක් තියෙන, ඒ වගේ ඇවතුම් පැවතුම් තියෙන, සමහර විට ඔය ඔබ කියනා වගේ සමනල් තරුණෙක් වෙන්නත් පුළුවන්. නැහැ එහි සකි සමනලයකි. තරුණියන් දෙන්නෙක් නෙවෙයි, සමනලයෙක් සහ තරුණියක් කියන එක තමයි මෙතනින් කියන්නේ. හොඳයි, දැන් මේ වෙනකොට සමහරු කීබෝඩ් නියවනවා මට පේනවා. සමහරු අසභ්‍ය වචනින් කමෙන්ට් කරන්න සූදානම් වෙනවා. මේ අච්චර ලස්සන ළමා ගීතවලට මේ මිනිහා දීපු කැත අර්ථකථනේ කියලා සමහරු කියන්න උත්සාහ කරනවා. හැබැයි මෙන්න මේ ටිකත් අහන්න. නිර්මාණ තුළ ව්‍යංගාර්ථයන් තියෙන්න පුළුවන්. අපි හීනෙන්වත් නොහිතන ව්‍යංගාර්ථයන් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි විචාරකයෙකුට පුළුවන් නිර්මාණයකට එහි නිර්මාණකරුවා හීනෙන්වත් නොහිතපු ආකාරයේ විචාරයක් දෙන්න, විවරණයක් දෙන්න. ඉතින් ඒක විචාරකයා සතුව තියෙන අයිතිය සහ ඔහුගේ තර්කානුකූල හැකියාව. ඉතින් මෙන්න මේ වගේ විචාරකයින් අද සමාජයේ වෙන බොහෝ දේවල් ඔවුන්ගේ විචාරයකට බඳුන් කරනවා. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් තර්කානුකූලව පැහැදිලිව පෙන්වනවා. දැන්
විදු ඉදිරිපත් කරපු තර්කවලටත් ඔබට කිසිවක් කියන්න බෑ. එයත් සිදුවිය හැකි. ඉතින් හැබැයි නිර්මාණකරුවා මේ දේවල් පිළිබඳව හීනෙන්වත් සමහර විට නොහිතන්නටත් ඇති. සමහර විට හිතුවා වෙන්නත් පුළුවන්. හැබැයි සමාජයේ දැන් අද කාලේ සිද්ධ වෙන දේවල් ඔවුන්ගේ කෝණයෙන් බලලා ඒ කෝණය සමාජගත කරන්න බොහෝ පිරිසක් උත්සාහ දරනවා. මේ තුළ අපි අද සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් වැරදි නිගමනවලට එළඹෙනවා. ඉතින් අන්න ඒ කාරණය නැති කරන්නයි විදු මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔබ කල්පනා කරන්න ඕනේ දේ තමයි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කියමනක් තියෙනවා. හැබැයි වර්තමානයේදී නම් අසන්නෝ කියන්න කියන දේ ඒ විදිහටම පිළිගන්න සමාජයක් තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි අපි රසවින්දනය හොයාගෙන යන්න පෙළඹෙනවා මිසක් දැනුම හොයාගෙන යන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් අපි දැනුවත් නොවන තාක්කල් වෙනත් කෙනෙකුට ඔහුගේ මතය බලෙන් අපේ ඔළුව තුළට ඔබ්බන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි අද සමාජයේ සිද්ධ වෙන්නේ. සමාජයේ මතයක් නිර්මාණය කරන්න අවශ්‍ය බොහෝ දෙනෙක් ඔවුන්ගේ කෝණයට අනුව මේ මතය නිර්මාණය කරලා ඔබේ ඔළුව තුළට ඔබනවා. හැබැයි ඔබ දැනුවත් නම් කිසිවෙකුටත් රවට්ටන්න බෑ. ඉතින් විදු ඔබට ආරාධනා කරන්නේ මේ අන්තර්ජාලය තුළ දැනුම තියෙනවා, මේ YouTube ඇතුළේ දැනුම තියෙනවා, Facebook ඇතුළේ දැනුම තියෙනවා, දැනුම තියෙන බොහෝ පිරිස් එකතු වෙලා සංවාද කරනවා. අපි එකතු වෙලා සංවාද කරමු, දැනුම හොයාගෙන යමු. එහෙම වුණොත් කාටවත් අපිව රවට්ටන්න බැරි වෙයි. එහෙමනම් දැනුම හොයාගෙන යන ගමනේ තවත් පියවරක් එක්ක විදු ආපහු ඔබත් එක්ක එකතු වෙනවා. වීඩියෝ එක ගැන තියෙන කමෙන්ට් පල්ලෙහායින් දාන්න, ඒ වගේම විදුව Subscribe කරන්න, ඒ වගේම Bell icon එක ඔබලා තිබ්බොත් ඔබට විදුගේ අලුත්ම වීඩියෝ රිලීස් කරපු සැනින් දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විදු Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබේ බුද්ධියත් එක්ක කතා කරන්න තවත් දවසක විදු වෙන්න සූදානම්. අදට ගිහිල්ලා එන්නම්.